පිළිනවල රටේ තියෙන දේශපාලන අභිවෘද්ධිය ගැන උන්නාසලා සියලු දෙනාම දන්නවා. ඒ රටේ පාලකයා ව්‍යස්තා විරෝධීව, රන්ත්‍රවාදී විරෝධීව, ඊට පස්සේ ජනවරමට ජනපාලි ජනවාරියට අට ජනවරමට විරෝධීව ජනවරම පාවා දීව අගමැතිතුමා ඉවත් කරලා යහපාලනයක් ගොඩ නැගීමට කියලා යහපාලනයේ වෙනුවෙන් එළවාදව මහින්ද රාජපක්ෂ සමග එකතු වෙලා වෙනම ආණ්ඩුවක් පිටවන්න උත්සාහ කරනවා. මේ උත්සාහයේදී සංජාතී පාක්ෂිකයෙන් පමණක් නෙවෙයි ඔහු පාවා දීලා තියෙන්නේ. ව්‍යස්තා විරෝධී වැඩක් කරනකොට ඔහු රටේ ඉන්න සියලුම ජනතාව මේ ව්‍යස්තාවට ගරු කරන ජනතා පරමාධිපත්‍යය අගයන රටේ ඉන්න සියලුම ජනතාව පාවා දීලා තියෙනවා. සම්පූර්ණ වැරදි ක්‍රියාදාමයකට අනුව තමයි අගමැති එළවන්න හදා. ඔහු මේ වැඩේ කරන්නේ තනිකරම ඔහුගේ පුද්ගලික දේශපාලන ගමන දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියට ගෙනියන්න. සජ්ජාතී පක්ෂයේ බෞද්ධ ආසන මේ රටේ පාලකයාට මෛත්‍රීපාල සිරිසේනට ගිව්වා. ඉදිරියේ තියෙන ජනාධිපතිවරණවලදී සජ්ජාතී පක්ෂිකේ තරම් කරනවා. අපි පොදු අපේක්ෂක හැටියට මෛත්‍රීපාල සිරිසේන හොයා ගැනීමට ලෑස්ති නැහැ කියලා. ඒ හා සමගම ඔහු තීරණය කරා සජ්ජාතී පක්ෂය අතහැරලා සජ්ජාතී පක්ෂය අගාධය තල්ලු කරලා ඒ හරහා කියන ආණ්ඩුවෙන් සජ්ජාතී පක්ෂය ඉවත් කරලා ඔහුට යන්න වෙන මාර්ගයක් කපා ගන්න. ඒ මාර්ගය කපා ගැනීමේදී ඔහු හිතුවා බලාපොරොත්තු වෙන ඔහු ප්‍රාර්ථනා කරනවා මහින්ද රාජපක්ෂලා හරි එක්ක වෙලා හරි ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කළා හරි ඔහුට බුදු අපේක්ෂක තත්ත්වය මහින්ද රාජපක්ෂ ආශ්‍රයෙන් ලබා ගන්න පුළුවන් කියලා. මෙතනනේ ගෝවිදාස නාමල් රාජපක්ෂ ගණියත් එක්ක සාකච්ඡා කීවා තියෙනවා. කියලා ඒ සාකච්ඡාවලදී නාමල් රාජපක්ෂ ගණියය මෛත්‍රීපාල සිරිසේනට ඒ විරචලනුව කිල්ලවලක් තියෙනවා. එතකොට ඔහුට ඒ තත්ත්වය විනාශ කරගන්න ඕන නිසා හදිසියම කියන කෑදර කවට ඒ ගමන හදිසිය යන්න ඕන නිසා ඔහු සජ්ජාතී පක්ෂ රජය සජ්ජාතී පෙරමුණේ රජය යහපාලන රජය පාවල දුන්නා. පාවල දීලා ඔහු හදිසියේම මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ ගමැතියගේ දිවුරුවා. දැන් ඔහු ඉරවෙලායි. දැන් එතනින් එහාට ඔහුට යමක් කරගන්න බෑ. මොකද තාමත් බහුතරය පාර්ලිමේන්තුවේ බහුතරය සජ්ජාතී පක්ෂය සහ සජ්ජාතී පෙරමුණ සතුව තියෙනවා. ඒ කියන්නේ තාමත් අගමැති හැටියට අපි පිළිගන්නේ රනිල් වික්‍රමසිංහ. මෛත්‍රීපාල සිරිසේනට ව්‍යස්තයි ගෝතීව ඉතන ඉතනින් අගමැතිලා පත් කරන්නත් බෑ. වර්තමාන දහනවෙනි ව්‍යස්තා සංශෝධනයත් එක්ක ආපු ආණ්ඩුවේ ඒ ව්‍යස්තා සංශෝධනය නිසා මෛත්‍රීපාල සිරිසේනට අවුරුදු 4 මාරක් යනකම් පවතින ආණ්ඩුවක් විසුවා හරින්නත් බෑ. මේවා රටේ ජනතාව වුවත් වෙලාට අනුදන්වා වෙන්න පුළුවන්. ඒක නිසා වර්තමානයේදී විශාල අභූතයක් ඇති වෙලා තියෙනවා. නමුත් එක්සත්ජාතී පාක්ෂිකයෝ සහ මම හිතන්නේ ශ්‍රී ලංකා පාක්ෂිකයෝ මේ කරපු ව්‍යස්තා විරෝධී වැඩේ ගැන තව කලකිරීමෙන් ඉන්නේ. ශ්‍රී ලංකා පාක්ෂිකයෝ මහින්ද රාජපක්ෂ ගැනත් දැන් කලකිරීමකින් ඉන්නවා. මොකද මහින්ද රාජපක්ෂගෙන් ඔහුට වඩා උසස් මට්ටමක ඇසිරීමක් තමයි ජනතා බලාපොරොත්තු වෙන්නේ. ඔහු මෛත්‍රීපාල සිරිසේන කියලා නොකිලලා අගමැතිකමට තියෙන කෑදරකමට මේක බාරගත්තට ඔහුත් මේ ව්‍යස්තා විරෝධී වැඩේට දැන් දායක වෙලා ඉන්නවා. ඒකයි වර්තමාන දේශපාලන තත්ත්වය. දැන් ඔය තත්ත්වය ගොඩනගා ගැනීම සඳහා තමයි ඔය තත්ත්වයට අවශ්‍ය කපු සාධක සාදා ගැනීම සඳහා තමයි මෛත්‍රීපාල සිරිසේන විසින්ම මේ ඔහු කරන්න තියෙනවා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා කියන කතාව නිර්මාණය කරලා තියෙනවා. මේ කතාව නිර්මාණය වුණේ මෛත්‍රීපාල සිරිසේන විසින්ම ඔහුගේ වටේ ඉන්න කට්ටිය විසින්ම ඔවුන්ගේ කාර්යාලවලින් තමයි මේ නිර්මාණය වුණේ. නාමල් කුමාර කියලා පුද්ගලයෙක් කරලා ඒ පුද්ගලයා එක හමුදාවක ඉඳලා යුද්ධ කාලේ බයේ පැනලා ගිහිල්ලා රටෙන් තව හමුදාවකට බැඳිලා ඒ හමුදාවට පැනලා ගිහිල්ලා රටේ රැස්තියක් ගහලා ආයු ඇත්තේ. ඒතොර මේ වගේ චරිත කියන දේවල් අහලාද රටේ පාලකයේ රටේ ඉන්න අගමැතිතුමාට සහ අමාත්‍යවරුන්ට ෆීල්ඩ් මාෂල් කෙනෙකුට
විරුද්ධව ඇඟිල්ල දික් කරන්නේ. අර වගේ චර්යාවක් කියන වචනවත පමණක් පිටාරිටේ. අද වෙනකොට DIG නාලක සිල්වා කියන පුද්ගලයා අතරංගුඩ අරන් තියෙනවා ආමල් කුමාරගේ රට උත්තර මත. නමුත් ඒ අතරංගුඩ අරන් තියෙන්නේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව වාසනන්දවට ජනාධිපති ඝාතනයක් සිදු කරා කියලා නෙමෙයි. ඒ අතරංගුඩ අරන් තියෙන්නේ නාලක සිල්වා පොලිසියේ සහකාර පොලිස් අධිකාරියෝනේ ඝාතනය කරන සැලසුම් කරා කියලා ආමල් කුමාරට කියනවා. ජනාධිපති කෙනෙක් ඝාතනය කිරීමට කිසිම සැලැස්මක් තිබුණා කියලා CID උපිලි අරගෙන නැහැ. එහෙම චෝදනාවක් කාටවත් නැහැ. ඒතකොට මේ වගේ බොරු කතාවක් හදාගෙන ජනතාව හුලා කරන්නේ රටවටේ මේ කී කියන්නේ. මේකේ දේශපාලන වාසියක් හදාගන්න හදාගන්න පහත් ආකාරයට. දැන් නියොට වියගුණු දේශපාලන ගමනක් යන්න හදන්නේ. මේ රට දැන්ට පාලනය කරන මෛත්‍රීපාල සිරිසේන. ඉතින් ඔහුට ඒ ගමන යෑමේදී අපි ඔහුව කරන කරුකරන වැඩි වැඩ පිළිමු විවේචනය කරනවා. යවංගව කතා කරනවා ඒක හංග අපේ එකක් වෛරේ ඔහු අර නාමල් කුමාර කියන පුද්ගලයාලා වුණා කියව ගන්නවා මම නාලපිටි සිල්වායක සම්බන්ධ වෙලා ඉන්නවා මේ වෙලේ මේ ඝාතන ක්‍රියාවලට මම මෙතනදී තා පැහැදිලිව කියන්න ඕනේ ඔය නාමල් කුමාර වගේ පහත් මිනිහෙක් චරිතයක් එහෙම දෙයක් ප්‍රකාශ කරාට අපි විනයගරුකව රටේ ජීවත් වෙච්ච ජනතාව ලක්ෂදේ මහතුගා කරන දුන්නා දා විනය ගෞරව එයා දැන් ජීවත් වෙන්නේ විනය ගෞරව දේශපාලන පක්ෂත පාපවත් කම්ප කරගෙන නැහැ මේ තණ්හාවකින් දේශපාලනය කරන්නේ නැහැ ඒක හින්දා මේ මෛත්‍රීපාල සිරිසේන කියන්න උත්සාහ කරන ආකාරයෙන් පහත් මානසිකත්වයක තියෙන පුද්ගලයෝ නෙවෙයි අපි ඔහු සමාජලාවට හිතන ඇති රටේ අනිත් අය මේ වගේ පහත් මානසිකත්වයක් තියාගෙන පහත් දේශපාලන න්‍යායපත්‍රවල ඉන්නවා කියන අපි යනතාවට ගෞරවයෙන් කියන්නේ අපි මේ වගේ පහත් වැඩ කරන්නේ නීතියට ගෞරවල ජීවත් වෙන කට්ටිය නීති ගෞරවව මහා පොලිසිය විමසුවා මට උදේ යෝජනා තියෙනවාද කියලා ඒගොල්ලෝ කිව්වා එකම අවස්ථාව ආමල් කුමාර් කියන පුද්ගලයා කියලා කියනවා කියලා නාලක සිල්වා කියන DIG මගේ හිතවතෙක් නමුත් එය රෙන්න මට උදේ සාක්ෂියක් තියෙනවාද කියලා ඇහුවම එහෙම සාක්ෂියක් නැහැ කිව්වා ගන්න රහස් පොලිසිය කිසිම සටහනක්වත් දෙන්න නැහැ මට ඉන්නේ. මම ඕඩෙලා ප්ලාස්ටික් රහස් පොලිසියට ගිහිල්ලා ප්‍රකාශයක් දෙන්න අපේ නිර්දෝෂ ස්වභාවය ඔප්පු කරන්න. ඒක හින්දා නීතියානුකූලව අපේ යුද්ධෝ චෝදනාවට මේ වර්තමාන ජනාධිපති තමයි රටවටේ යන්නේ මේ පත්තරවල කියනවා එමතිවරු උදිපක්ෂයේ මන්ත්‍රී උපවාගෙන්න ඌට නොයේ ආකාරයෙන් මගේ නම සඳහන් කළා. උන් ප්‍රකාශ කළා කියනවා මමත් ජනාධිපති ඝාතන සැලැස්මේ ඉන්නවා කියලා. ඒවා ඉතාම නිවට වියුගුරු වැඩ රටක නායකයෙක් නොකළ යුතු වැඩ. මේ තත්ත්වයට නායකයෙක් වෙනවා මේ රටේ කීර්ති නාමය රටේ ගෞරවය බවා කෙලෙසේනවා. ඔහු මාතියටත් මේ අපහසුතාව තියෙනවා. ඒ ආකාරයට මම ජනතාවගේ ඉල්ලා සිටිනවා මේ ක්‍රියාදාමය තනිකර සාගත වෙලා දකින්න. වැරදි කළා නම් නීතිය හමුවට යන්නත් බය නැහැ. මෛත්‍රී පාලසිරිසේන හිතනවා නම් අපි ඉතිරි ගෑවල් වල දාලා එයාට ජයග්‍රහණයක් ලබා ගත හැකි කියලා මට එයාට කියන්න තියෙන්නේ. ඉතිරි ගෑවල් අපිට දැන් පුදුයි. දේශපාලනයට ඇවිල්ලා හිරවත් කාලක් පුදුයි. නමුත් වැරදි නොකර ඉතිරි ගෑවල් වල යන්න බය නැහැ. වැරදි නොකර ඉරේ දාලා අපි ගියේ පාරක් ජයග්‍රහණී එළියට ආවා. මෙවැනි අභියෝගයකට මුහුණ දෙන්න අපි ලෑස්ති. අවසාන වශයෙන් මම සියෝජනට කියන්නේ මම මගේ ජීවිතේ දෙමාපියන්ගේ ලෝක ආභාෂය මත ගැරඬි මරලා පවු පුරා ගන්න මිනිහෙක් නෙමෙයි. ඒක හින්දා එවැනි දේවල් වලට අපිට ඇඟිලි දික් කරන්න බෑ.